දැන් සම්බන්ධීමේදී මට හිතුන දේ තමයි මේ සා විශාල ජනතාවට සහන සුබවාදී අවස්ථාවක් නිර්මාණය කරනකොට මේ අවශ්‍ය කටයුතු ඉදිරිපත් කිරීමේ අරමුණ ගැන අවබෝධයක් ලැබුණා. අතුගෙහි උතුරේ පාඩු පිළ වැඩි වෙනවා කියන මතය ඉදිරිපත් කිරීම ස්ථාපිත කිරීමට උත්සාහ කරනවා. මේ වාදයේදී අපිට පැහැදිලිව කියන්නේ එම උත්සාහය මේ ක්‍රමවේදය මේ උපක්‍රමශීලී ක්‍රියාදාමයෙන් තමයි අද රටේ මිලියන් කිසි පාණ්ඩවල අලගියේ පාලනයක් පරිපාලනය සිදු වෙන්නේ. මේක කිසිසේත්ම අවබෝධ වෙන්නේ එක් සංජාතක පක්ෂයක්. ඒක අපිට පැහැදිලි. මොකද ඒ ක්‍රමවේදයට ඒ ආර්ථික ප්‍රතිපත්තියට පිළිගැනීම විවෘත ආර්ථිකය තරකාරීත්වය තුළින් තරකාරීත්වය කරලා තරකාරීත්වය තුළින්ම කලාපේම ශක්තිය තියෙන හැකියාව තියෙන අය ඉදිරියට ගෙන යනවා. ඊට පස්සේ බදු අය කරගන්නේ ආදායම තුළින්. නමුත් ප්‍රගතිශීලී රජයක් හැටියට රට තුළ නිෂ්පාදනය වර්ධනය කරලා අපේ කුලියව අපේ නිෂ්පාදකයාව අපි ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් මෛත්‍රි චින්තනයේ තියෙන නිසා මේ සුරක්ෂිතය ඇති කරලා තියෙනවා. මේ බදු කියන එක ආරක්ෂාවක් සුරක්ෂිතයක් කිරීම තුළින් යම් කිසි නිෂ්පාදනතාවක් ඉන්නලට විශ්වාසයක් ඇති වෙනවා. මේ කාලයේ මේ කාටි හිතුවොත් මෙච්චර ප්‍රමාණයක් අපි වගා කරොත් නිවැරදි බලතාවක් ලබා ගත්තොත් අවු වශයෙන් අපේ පේදන් ගිහිලා සුළු ලාභයක් ලබන්න පුළුවන්. ඒ සුරක්ෂිතය ගොවියට ඇති වුණොත් නිෂ්පාදනයේ ඇතුළත් අපේ අරයෝග රාජ මහත්තයාගේ පිටරටින් ගේනේ වයම් මත මගුඩිය පෙන්නේ. ඒක නිසා මේ ගැන උන් අවබෝධයක් ඇති කියන මට හිතා ගන්න. නමුත් මේ රජය මේ රටේ ප්‍රගතිශීලී රජයක් හැටියට බොහොම අමාරුවේ කුවිතැනි ඉන්න ඊළඟ පරම්පරාව ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා කුවිතැනි ඈත්තර යුගයක මේ සුරක්ෂිත ලබා දෙන්නේ සහන ලබා දෙන්නේ ගොවියන්ට අවශ්‍ය මේ සහනත් සමග අපි පොහොර සහනාධාර ලබා දෙන්නේ මේකේ තියෙන වටිනාකම අත්‍යවශ්‍යතාවය අවබෝධයක් මම එක දෙයකට යොමු කරන්න කැමති අපේ යුවරාජ මහතුමා කියපුවා. ඒ තමයි මේ වාහන වල බදු අපි වැඩි කරේ ඉන්දියාවට පාරවත්ව. අපෝ කරලා කියනවා මෙවැනි මන්ත්‍රීවරේ එවැනි ප්‍රකාශ කිරීමේ අපිට ජාත්‍යන්තර ප්‍රතිපත්ති අපේ ඉන්දියාවත් එක්ක තියෙන මධ්‍යම රජයත් එක්ක තියෙන ගනුදෙනුව ඔවුන් එක්ක තියෙන විශ්වාසය අලුතු වෙලා නැහැ. ඒ නිසා අපිට ඉන්දියාවේ රජයත් එක්ක තරහ වෙන්න මේ රටේ වාහන ලක්කාටි නේවා මේ තියෙන පොදු වෙනස් කරන්න මේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමුන් වහන්සේ පාවිච්චි කරනවා මේ උත්තරීතර සභාව ඉන්දියාව අපිට පස්සෙන් තියෙනවා. ඒ නිසා අපිට මේ අන්තිම අපේ ඒ මානව හිමිකාරි වලත්තා ඒ අන්තිම ශිෂ්‍ය වාරද අපිට විරුද්ධ ඡන්දයක් ප්‍රකාශ කරපු නිසා අපි ඉන්දියාව විරුද්ධ මේ පොදු වෙනි කරනවා කියලා ඒක බොහොම කනගාටුයි. මොකද ලංකාවට මෝටර් සයිකල් හෝ වේවා පොඩි තාර්තාවේ තියෙන වාහන හෝ වේවා ඒ වාහනේ කරන්නේ ඉන්දියාවෙන් පමණක් නෙවෙයි. ඉන්දියාවට දැන් තියෙන තරංකාරීත්වයක් ලංකාව පමණක් නෙවෙයි චීනයත් එක්ක ඒ වගේම කොරියාවත් එක්ක තායිවානයත් එක්ක යනි මාති වශයෙන් ලොකු රටවල නිෂ්පාදනාර්ථයත් එක්ක ඒ රටේ ඇතුළතේ නිෂ්පාදන අවස්ථාවත් එක්ක එයට පරිපාලනය කරන්න සිද්ධලා තියෙනවා ඒ නිෂ්පාදනාර්ථය. එනිසා අපේ රටේ බදු ප්‍රතිපත්ති ආයෝජනය සඳහා අපලයන් සඳහා කළ යුතු දේ තීරණය කරන්නේ අපේ රජය තුළින් බෞද්ධ ජාත්‍යන්තර සුබසිද්ධිය සඳහා. එනිසා මෙතන ජාත්‍යන්තර ප්‍රතිපත්ති එක්ක අපේ බදු අටව ගන්න. ඒක බොහොම අඩු අදහස. අපේ යට කනගාටු වෙනවා අපේ රෝග රාජ්‍යතුමා ඉන්දියා අටව ගත්ත එක මේ බදු ප්‍රශ්න. ඒ වගේම අපේ රසුල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා අපේ මේ බදු ගැනීමේ දුප්පත් මිනිසුන්ගේ ඉදිරිදා වේලට පහරක් දෙනවා. මේ ඉදිරිදා වේලට පහරක් දෙනවා කියන අය අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ 60 දෙහිකට වඩා ප්‍රමාණයක් කෘෂි ආර්ථිකයත් එක්ක ජීවත් වෙන ජනතාවගේ මුදල් අතරමාරු වෙන්නේ මුදල් සංක්‍රමණය වෙන්නේ කොහොමද කියලා. මේ මුදල් සංක්‍රමණය වෙන්නේ කෘෂි ආර්ථිකයත් එක්ක ජීවත් වෙන අයගේ නිෂ්පාදන දායකත්වයේ පදිමක් කරගෙන.
ආරක්ෂක රේට් සකීම සඳහා කාලේ කාලෙට ක්‍රමවේදයක් ඇතුව
පලාතේ කලාපේ කාලගුණයේ දේශගුණයේ මත ඒකේක පලාතුලේ ලංකාවට ආයෝජනය කරන නිෂ්පාදනවල හැකියාව අනුව ලංකාවේ නිෂ්පාදනයේ කාර්යකාරීට අවුරුදු පුරා නිෂ්පාදනය වෙනදී අනුව අධ්‍යයනය කරලා ඩයිරි ඉදිරියට ජීවිතයේ සවා බලලා අපේ රට තුළ රටතුලේ මත්පැන් පලාතේ නිෂ්පාදනපත් වෙන වගේ පලාතයි මිසක් පරිමේයලා ආලෝචිත විශේෂ වැදගත් පාඩමක් සහ ඉදිරිපත් කිරීම පිළිබඳව ඒතුලින් සුරක්ෂිත කිරීම ගැන අපේ බලාපොරොත්තුන්ගේ විශේෂ සිවුදරට ස්තුතිවන්ත විය යුතුයි. මේක අතිශය කාලුචිත අධ්‍යක්ෂතාවය. ඒ වගේම මේ වෙනුවෙන් අනාගතයේ මේ ශිෂ්‍යට ආයෝජනය කරලා උදල් යොමු කරලා යන්ත්‍රානුසාරට ගිහිල්ලා අලුත් ක්‍රමවේදින් උපක්‍රම සහ තාක්ෂණය තුලින් අපේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගන්න උත්සාහයට ස්තුතිවන්ත වෙමි. මම නියදෙනවා. ගොඩ ස්තුතියි. Thank you very much.